යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභ උදෑසනක්. කවදාක හෝ ජීවිතය ඔබට ආවර්ජනය කරන්න පුළුවන් ඔබේ ජීවිතය ලස්සනම කාල පරිච්ඡේදයේ බවට පත්වෙන්නේ ඔබ අමාරුවෙන්ම ගෙවපු කාලවකවානුව. සමහර විට මේ ගෙවෙන්නේ ඒ අමාරුම කාලවකවානුව වෙන්න පුළුවන් ඔබේ ජීවිතය. එනිසා ඉතාම උනන්දුවෙන් උත්සාහයෙන් මේ කාලවකවානුව පසු කරන්න පුළුවන් නම් අධිෂ්ඨානශීලීව මේ කටයුතු කරන්න පුළුවන් නම් කවදාහරි දවසක ගෙවුණු ජීවිතයේ ලස්සනම කාලවකවානුව මේ කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ ජීවිතය බෙදා හදාගන්න අත්දැකීම් ගොඩක් අදත් පිණිවියනෙන් ඔබත් එක්ක බෙදා හදාගන්න අපි සූදානම්. සඳුදා පිණිවියනේ හරියටම මේ වෙලාව වෙන්වෙන්නේ පාණ්ඩව ජෝතිෂ්‍ය පිළිබඳව කතාබහ කරන්න කියන කරණාව පිළිබඳ ඔබ හොඳින් දන්නවා. පාණ්ඩව ජෝතිෂ්‍යයට අනුව කොහොමද ඔබේ ජීවිතය කියන කාරණාව පිළිබඳ අපි කතාබහ කරන්න සූදානම්. අදත් අපි ආරාධනා කළා බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ජාත්‍යන්තර පාණ්ඩව ජෝතිර්වේදී ගුප්ත විද්‍යා උපාධිධාරී වාස්තු විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය ශර්මා සාමිතුමාව ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් කියලා සාමිතුමා සුබ දවසක්. අයිබෝන් සුබ දවසක්. සාමිතුමා දැන් අපි පිණිවියනෙන් පාණ්ඩව ජෝතිෂ්‍ය පිළිබඳව කතාබහ කරන්න අරගෙන ටික කාලයක් වෙනවා. විශේෂ උනන්දුවක් මේ පාණ්ඩව ජෝතිෂ්‍ය කියන්නේ මොකක්ද, සාමාන්‍ය ජෝතිෂ්‍යයෙන් පාණ්ඩව ජෝතිෂ්‍ය වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දුවෙන් කතාබහ කරනවා. ඒ හරහා සිදු කෙරෙන වත්පිළිවෙත් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට උපයෝගී කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ උනන්දු වෙනවා. අපි මේ පාණ්ඩව ජෝතිෂ්‍ය තිබෙන විශේෂත්වය මතක් කරලා අද දවසෙත් වැඩසටහන පටන් ගන්නවා. ඔව්, දැන් මේ ජෝතිෂ වර්ගය ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් පාණ්ඩව ජෝතිෂය කියන්නේ ගල්බෙලි ඇදෙන්න ඉස්සලා ආපු ජෝතිෂවේදියක් නේ. නමුත් අද ලංකාවට පාණ්ඩව ජෝතිෂය අපි ගොඩ දුරට හඳුනලා දීලා දැන් බුද්ධිමත්තු ජනතාව පාණ්ඩව ජෝතිෂය ගොඩ දුරට හොයනවා. හොයලා තියෙන පැරණි කාලේ ආපු දියා කියලා ගොඩක් අයලා සතුට වෙනවා. මොකද සතුට වෙලා පාණ්ඩව ජෝතිෂයෙන් දැන් පාණ්ඩව ජෝතිෂයෙන් මාර්ගයෙන් අපේ වෙලාව පුළා අදා ගන්න ඕනි, වෙලාව බලා ගන්න ඕනි කියලා බොහෝ පිරිසක් දෙනට කතාබහ කරනවා. කතා කරලා මොකද එයාලට පාණ්ඩව ජෝතිෂයෙන් අඩිම අරියටම හොඳටම පේදිලි හොඳට තේරිම හොඳ විශ්වාසයක් තියෙනවා. විශ්වාසය තියෙන නිසා පාණ්ඩව ජෝතිෂයකට මොකද දෙවිවරු ඍෂිවරු පාවිච්චි කරපු ජෝතිෂවේදී තමයි. මොකද රාවණ රජුර වුණොත් පාවිච්චි කරේ පාණ්ඩව ජෝතිෂය. මොකද පාණ්ඩව ජෝතිෂය කියන්නේ දෙවිය ආස්කම් තෙක්ක එන ජෝතිෂවේදියක්. ඒක නිසා වෙලාවට අංග සම්පූර්ණම කියන්න පුළුවන් ජෝතිෂවේදී තමයි පාණ්ඩව ජෝතිෂය කියන්නේ. එතකොට මං කියන සිංහලෙන් ඔයාලට ගොඩක් තේරෙනවද නැද්ද මන් දන්නේ. නමුත් හරියට මන් තේරෙන විදිහට ඔයාලට අර පේදි කරන නිසා ඔගොල්ලෝ ඒක ආසාවෙන් බලා ඉන්නවා. ඒක අපිට ගොඩක් සතුටු වෙනවා. මොකද පාණ්ඩව ජෝතිෂයේ මේ අද මනුස්ස ජීවිතෙන් ඉපදිලා මම ඉපදිලා ජීවත් වෙලා පාණ්ඩව ජෝතිෂ අරගෙන ඔයාලට පේදිලි කරලා මෙච්චර දුරට මම ගෙනාවෙලා මෙච්චර දුරට ඔයාලා මට සහයෝග දූපයකට මේ ගෙනාට මිස්තුරි කියන්න තෝනි. නමුත් පාණ්ඩව ජෝතිෂ අද බොහෝ පිරිසක් පාණ්ඩව සිට පස්සෙන් ඉන්නවා. සමිතුමා අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සුබ දැසනක් ආයුබෝවන්. සුබ දැසනක්. මම කාවින්දයා නෙළුවෙන් කතා කරන්නේ. ඔව් කාවින්දයා, සාමිතුමත් එක්ක කතා කරන්න පුළුවන්. පොඩ්ඩක් අයියෙන් කතා කරන්න හරි. සාමිතුමා. ඔව්. මට මගේ නැන්දාගේ වෙලාව බලා ගන්න ඕනේ. ආ ඔකේ කියන්න. 1973. 1973. 7:10 වෙනිදා. පොඩ්ඩක් 1973 නේ. ඔව් සාමිතුමා. 73. 7:10 වෙනිදා. ජූලි මාසේ නේ. ජූලි 10 වෙනිදා. 10. ඔකේ. වෙලාව කියන්න. උදේ 11:50ට. උදේ 11:50ට. ඒ 11:50ට එතකොට ඉපදුනේ කොහෙද? කොළඹදී. කොළඹ ඉපදුනේ. 11:50 හරියටමද? ඔව් සාමිතුමා. හරියටම 11:50ට ඉපදුනා. හරි, ඒක කොළඹ කිව්වනේ? ඔව් සාමිතුමා. කොළඹ. දැනට එයා විවාහයක් බැඳලා නේද? ඔව් සාමිතුමා, බැඳලා ඉන්නේ. ආන්න හරි. එයා හඳන් කොලේ ඔයා ළඟ තියෙනවද? එයාගේ වෙලාව කොලේ තියෙනවද ඔයා ළඟ? ඔව් සාමිතුමා. ආ, ලග්න මතක් කරන්න මට. උච්චික ලග්නේ. විචේරනේ මේ කතා කරන්නේ දුවද? මගේ නැන්දා තමයි, නැන්දගේ ලග්නේ තමයි මේ කේන්දරේ තමයි සොන්නේ. ආ හරි හරි. හොඳයි. මොකද මෙයාගේ
වෙලාවන හොඳයි ගමන්න හොඳ විදියට නැතිෙනවා මේ ආගේ ජීවිත ගැන ද පාණ්ඩ ජෝතිෂය මෙයාට හරියටම කියනවනම් මන්දබුද්ධිය කියන්නේ අර මන්දබුද්ධිය කියන්නේ හැමදේම තියෙන ඉන්ට්‍රස් නැති ජීවිතයක් කියන්නේ අනේ ජීවිත මොකටද ඒ වගේ අර කිසිම පැත්තට නැ සානියෝග සතුටක් ආසාවල් නැති ගෙනේ නමුත් මෙයාගේ ජීවිත හරගතන විවාහයේ වෙලා ඉන්නේ දැනට නමුත් මෙයාට දරු තුන්දෙනෙක් ඉන්නවද දරුව දෙන්නෙක් ඉන්න පුළුවන් නමුණාත දරුව දෙන්නෙක් හිටියත් මෙයාගේ පෞල් ජීවිතේනේ අන්‍යෝන්‍ය නැති ජීවිතයකට වෙනවා මොකද ඒකපතට මොකද දැන් කාලේ නව් පිරිය දැන් කාලේ කෝෂාර පලාපලනේ කියනවනම් දැන් කාලේ ස්වාමි පුරුෂයාත් නැ දරුවෙකුත් නැති වෙන්න ඕනි මෙයාගේ ජීවිතේ තනි ජීවිතය වෙන්න ඕනි මොකද කා කවුරු හිටියොත් නැ කියන වච කිසිම තේරමක් නැති ජීවිතයක් ගත කරනවද අන්නරි ඒක තමයි මොකද මෙයාගේ ජීවිතේ මොකද ජීවිතේ අඩු ආයුෂයෙන් ස්වාමි පුරුෂයාගේ ජල දෝෂයක් කියලා නැති වෙන්න ඕනි ඇත්තටම හරි ස්වාමිතුමා මොකද මගේ මාමයි මගේ ඒ මල්ලි දෙන්නම වතුරේ ගහගෙන ගිහිල්ලා නැති වුණා ඒකනේ එමේ මොකද දැන් යාගේ ජෝස දිසින් අඳානේ තියෙන පාණ්ඩෝස කෝෂාර පළන්නේ කෝෂාර පළන්නේ කියන්නේ නව් පීරියඩ් දැන් පවතින මොකද්ද එතකොට කියලා කියන්නේ මොකද මෙයාගේ ස්වාමි පුරුෂයා වූ මෙයාගේ ස්වාමි පුරුෂයාට තමයි කිය ස්වාමි පුරුෂයා ජලයේ සාපයක් වෙනවා කියනක සලේ සාපයක් වෙනවා ඒකෝ ජීවිත අතර ඉන්න නම් බැරි වෙනවා නැති වෙන්න ඕනි එතකොට දැනට මොකද යාට තෙක්ක සහෝදර පිරිමි ප්‍රාණියේ මෙයාතක ජීවිතේන එක ටිකක් අමාරුයි ඒ වුණාට දරුවයි කිටියොත් දරුවොත් මෙයාගේ අඳානාටියට මන්දබුද්ධියක් වගේ වෙනවා හරියටම හරි ස්වාමිතුමා හා එන්න මොකද ගොඩාක් තැන්වල අරන් ගියා මේ කේන්දරේ බලන්න ඒත් කිසිම අපිට ප්‍රතිඵලයක් ලැබුණ නැහැ ස්වාමිතුමා අයි අනාන බලා ගන්න බැරි වුණාද බලා ගත්තත් අර මෙහෙම සත්‍යවාදීව තොරතුරු අපිට කොහෙන්වත් ලැබුණ නැහැ ස්වාමිතුමා ආ ඒක තමයි කවදාවත් කියලා නැහැ මේ ජෝතිෂනේ ඒකනේ කිය ඒකනේ අපි ඉන්නේ බලන්න කියන්නේ මේකේ පාණ්ඩව ජෝතිෂය කාටවත් පෙදලි කරන්න නෑ ඒක අපිට විතරයි පුළුවන් නමුත් මේ ආකාරයට දෙනට මේ ගාන්තම ජීවිත අතර ඉන්නවා දෙනට අවුනේ ඔව් ස්වාමීතුමා අනරියට දරුවෙක් තින්නෝනි දරුවෙක් හිටියොත් මේ ස්ත්‍රී දරුවෙක් ඉන්නෝනි ස්ත්‍රී කියන්නේ ගෑනු දරුවෙක් ඉන්නෝනි එයාත් මන්දබුද්ධි වාගේ තමයි ඉන්නෝනි ඔව් ස්වාමීතුමා අපිට ඒුණාට මෙයා මොකද මෙයා මෙයාගේ මවගේ මවගෙන් ගෙනාපු ආත්ම තුනකට ගෙනාපු කර්ම බාධවල තමයි මෙයා අරගෙන එවිලා තියෙන්නේ මොකද මෙයා බෙන්දම පෞල් ජීවිත අන්‍යෝන්‍ය ජීවතුණා කියලා කියන්න නැත ඒක ඇත්ත ස්වාමීතුමා ස්වාමි පුරුෂයා දෙන්න ගාගෙන ගාගෙනමයි ජීවත් වෙන්න දිනේ ඔව් ස්වාමීතුමා ඒක තමයි ජීවිතේට මෙයා මොකදද මෙයාට මේ විදියම ඉන්න ඕනි කියලා තමයි පාණ්ඩව ජෝතිෂින් කියන්නේ අනිත් එක මෙයාට කොමරි කර්ම බාධාවල් ඒකදොට මෙයාගේ විනිමේ මෙයාට තව එක්කෙනෙක් ඉන්නවට ස්ත්‍රී දරුවෙක් ඉන්න ඕනි ස්ත්‍රී දරුවෙන් දරුවා මෙයාට යම් සාහනයක දයාට මෙලෝඩියක කිසිම දෙයක් බලයි ඉදියොත් එයාට පේන්නේ නැත් මොකද්ද කියන්නේ පේනවා කියන්න තේරෙන්නේ නැත් මේක මොකද්ද කියලා දන්නේ නැති විදිය තමයි ආ ජීවත් වෙන්න තුනි කර්ම බාධාවල් තමයි ඉපදින්නේ ඒ නිසා මෙයාට මේමයි පුළුවන් කාලෙක මේ අඳන පරිචය කරගෙන රටවටේ ගිහලා අඳන බලවට කවදාරි කොතනදෝ අපිට තියෙන බාධාවල් ටික අපිට කොතනදෝ දෙන ආගේ මාර්ගයේ දෙනගන්න වෙයි කියනක ඉතිහාස වලින් තියෙනවා. එතනින් අපි මිනිසෙක් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා අද දවසේ ඔයාට සුබ දවසක් වෙනවා. නමුත් නෙන්දා විනෝ ඔයා උනන්දු වෙ මේ අඳන් බලපෙකට පොඩා ස්තුති කියන්න තෝනි. මොකද නෙන්දාට මෙච්චර තේරුමක් නැහැ. ඔයා වන්ද බුද්ධිමත් ළමෙක් වෙන්න තෝනි. නමුත් පුළුවන් කාලෙක මෙයාව අරගෙන එන්න බණ්ඩාරවලට අපි කො දෙවියන්ට ඉස්සලා බාර කරමු. බාර කරලා මෙයා දින්න ටික කාලයක් සතුටින් ජීවත් වෙන්න මාරයක් කදාගෙන මෙහාට ආයසන ගොඩක් තියෙනවා. හොඳයි. සුබ දවසක්. අනේ ගොඩක් ස්තුතියි සර්. දුරකතන ඇමතුමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ විශ්වය වටා තිබෙන ග්‍රහ වස්තු අපේ ජීවිතවලට බලපෑම් කරන බලපෑම තමයි ජ්‍යොතිෂ්‍ය හරහා සොයා බැලෙන්නේ. මෙහි තිබෙන විද්‍යාත්මක පදනම පිළිබඳව ඉස්සරට වඩා බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඇත්තටම ජ්‍යොතිෂයෙන් මොකක්ද විද්‍යානුකූලව අපේ ජීවිතයට කරන බලපෑම කියන කාරණාව පිළිබඳව ඒ පිළිබඳ ඔබ සිතා බලන්න කොහොමද ඒ ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කියන කාරණාව කොහොම වුණත් අපි පාණ්ඩව ජ්‍යොතිෂයෙන් ඔබේ ජීවිතයට සුවයක් සහනයක් ගෙහෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි කතා බහ කරන්නේ. සාමිතුමා දැන් බොහෝ දෙනෙක්ගේ ජීවිතවල විවිධ කාලවකවානුවල ප්‍රශ්න තිබෙනවා. පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලදී ඊට පස්සේ වැඩිවියටපත් වෙද්දී රැකියා සොයා ගන්න විවාහ දිවියටපත් වෙන්න මේ විවිධ අවස්ථාවලදී ජ්‍යොතිෂ්‍ය හැමදේටම බලපානවනේ කොහොමද පාණ්ඩව ජ්‍යොතිෂ්‍ය ඒකට අදාළ කරගන්නේ අමිලාරි හොඳම ප්‍රශ්නය යවනේ
දැන් මම ඒක උදාහරණයක් කියනවා. මෙන්න මේ පොතේ අරගත්තන ඔයාලට ඔකෝටම දැනවා ඇති මේක ධම්මපදයේ පොතේ තමයි මේව සිංහලෙන් තියෙනවා. මේක තමිල් වෙලේ තියෙන. මේක තියෙන 1800 ගානේ ලියපු එක ගුප්ත ගෝබ්‍රා කියන පුත්කලයා ලියපු එක තමයි මේ පොතේ. මොකද පාණ්ඩව ජෝතිෂගෙන බුදුහාමුදුරගේ කතාව ලියපු එක කොහොමද පාණ්ඩව ජෝතිෂ මාර්ගයෙන් බුදුන්ගේ ජීවිත කොහොමද වෙන්නේ කියන එක ලියපු පොත තමයි මෙන්න මේක. මේක මම කවදාද සිංහල පරිවර්තන කරලා ජනතාවට මම දෙනවා. ඒ මොකද පාණ්ඩ ජෝතිෂය බුදුන්ට කොහොමද ඒක කියන්නේ කියලා. ඒ විදිහම රාම රජුරුදන රාම රජුරු රාවණ රජුරුගේ යුද්ධ කාලේ උදාහරණ කියන රාවණ රජුනු රාම රජුරු යුද්ධ කාලේ සීතාමේනියව උරකම් කරගෙන ආවෙලා අංගලා තියපු රාවණ රජුරුට රාමන්ට යුද්ධයක් වුණානේ. ලක්ෂ්මන් කියලා රාම රජුරුන්ගේ අයියා මල්ලි ලක්ෂ්මන්. එතකොට යුද්ධ කාලේ එයාට යම් ආණියක් වුණා යම් මාර්ගයක යුද්ධේ රාම ලක්ෂ්මන් දෙවියන්ට. එන පස්සේ මොකද ඒ කාලේ මොකද වාල්මීකි ඍෂි කෙනෙක් ගාවට ගිහිලා කෙළෙඳලා බලනකොට එයාගේ පාණ්ඩව ජෝතිෂ මාර්ගයේ ඍෂි කෙනෙක්ට කියලා දුනා මේ රාමන රාම ලක්ෂ්මණන්ගේ ආයුෂ් කෙනෙක් කොහොමද කියලා බලන්න ඕනි කියලා රාම රජුරට අවශ්‍ය වෙලා තිබුණා. ඒ කාලේ කියන පාණ්ඩව ජෝතිෂ බලනකොට මොකද ලක්ෂ්මන් තුවාලේ වෙලා ඉන්නේ නැමුතු මෙරෙන නැහැ. මොකද එයාට ආයුෂ් ගොඩක් තියෙනවා. ඒ නිසා රාමා තමන් බය නැතු ඉන්නේ කියනක වාල්මීකිගෙන් කියනවා මේ කතාවල් වලින්. එයින් පස්සේ මොකද කියන අනුමන් දිවියන්ට මොකද ඒක වෙන්න ඕනි. මොකද ඒකට බේතක් කරලා ඒ ආත්මයට පණ දෙන්න පුළුවන් ශක්තියක් දන්නේ ශ්‍රී ලංකාවෙන් තමයි තියෙනවා කියන එක. ශ්‍රී ලංකාවේ තියෙන යම් ආස්කම් පිරිච්ච මේ බේත් ජාතිවල. ඒ බේත් ජාතිවල කියන අනුමන්ට කිව්වම එයා ඇවිල්ලා මොකද ඒ කන්ද පිටින් අරන් ගිහිලා ඉන්දියාවට අරගෙන ගිහිලා. අරගෙන ගිහිලා ඒ යුද්ධෙට ඒ බේත් ජාති ටිකක් අරගෙන පාණ්ඩ ජෝතිෂෙන් කියන වෙලාවේ සුභ මොහොතට ඒ බේත් ටික දුන්නා. එයාගේ මරණ නැවත ජීවිත ලැබිලා එයා සතුට ජීවිත දෙන්න පුළුවන් කතාවක් එදා පාණ්ඩ ජෝතිෂෙන් ලියවලා තිබුණා. මොකද ඒ වගේ දෙම කතාවලම මේ පොතවල වලින් ලියලා තිබුණා. නැත්නම් ඔයාලට මතකයි තව චුට්ටකට ඉස්සෙල්ලා අපි වෙලාවක් බලවනේ. ඒක අඳන් වල කෝෂාර පලාන පලාපලණ තියෙන මොකද නව්පිරි අද දවස අපිට කොහොමද කියලා අපි බලනවනේ. ඒ වගේ කෝෂාර පලාපලණ තියෙන මේ කෝෂාර පලාපලණ අපි අපේ ජීවිතේට අපි දැනගන්න පුළුවන්. මොකද උපන් වෙලාව අනුවෙන් අංග සම්පූර්ණම තියෙන ජීවිතයක් තියෙනවා. ඊට මේක දැන් අපි පළක් හිටියකම පළදල ගහක් ඉන්නව නම් ඒ ගහ අවසාන කොච්චරද කියලා කියන්නත් පුළුවන්. එතකොට පාණ්ඩව ජෝතිෂෙන් එදත් කියුණේ මොකද බුද්ධ රජුතුමාට කියලා එයාගේ අවසාන කොච්චර කියලා 82 කියලා කියවලා ඉවර කර පාණ්ඩව ජෝතිෂ තමයි. එතකොට මොකද තමාගේ ආගාරයෙන් තමාන්ට මාණියක් වෙයි කියලා කියුණේ පාණ්ඩව ජෝතිෂ තමයි. එතකොට ජෝතිෂය අරගත්තන පාණ්ඩව ජෝති ඉතිහාස වලින් තියෙනවා කතාවල් ගොඩක් නේ. මේ ඉතිහාස කතාවල් දෙක අපි යනකොට අපිට සියලු දෙම දැනගන්න පුළුවන්. පාණ්ඩ ජෝතිෂයෙන් සේන්ද විශ්වාසය තමාට තියෙන නිසා මේ වගේ කතාවල් අපිට කියා ඔයාලට කියලා දෙන්න මට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතිහාස පුරාවෘත්තවල මේ පාණ්ඩව ජ්‍යොතිෂ පිළිබඳ සඳහන් වෙන්නේ කොහොමද කියන කාරණාව සාමිතුමා පැහැදිලි කළේ. ඒ ඔස්සේ ඔබේ අනාගතයේ වර්තමානයේ ජීවිතය සාර්ථක කරගන්න සිදු කරන වත් පිළිවෙත් ගැන අපි පාණ්ඩව ජ්‍යොතිෂයෙන් විරාමයක් ලබාගෙන කතා කරන්න සූදානම්. ජීවිතේ ජයගන්න අදහසකට විතරක් බෑ. ඒ අදහස ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ අදහස කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරනවද කියන එක ඔබ ඔබේ ජීවිතේ ජයගන්න හිතන විදිහ අනුව වෙනස් වෙනවා. ඒ ජීවිතේ ජයගන්න ආධ්‍යාත්මික බලය කොහොමද උපකාරී වෙන්නේ කියන කාරණාව තමයි සඳුදා පිණිවියෙන් පාණ්ඩව ජ්‍යොතිෂයට අනුව අපි කතා බහ කරන්නේ ආචාර්ය ශර්මා සාමිතුමත් එක්ක. අපි මතක් කරන්නම් එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක 0747322705, ඒ වගේම 0557232441, 0557222491, ඒ වගේම 0557222492 කියන තිරය ඔබ දකින දුරකථන අංක ඔස්සේ තුමා සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 5 දක්වා බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේදීත්, ඒ වගේම ඉරිදා සහ සඳුදා දෙදින වැල්ලවත්ත පැට්‍රිකාපාරේදීත් එතුමාව පැට්‍රිකා පාරේ පිහිටි එතුමාගේ කාර්යාලයේදීත් එතුමා මුණගැහෙන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. සමිතුමා අපිට තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා. සුබදෑසනක්. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව්. ඔබේ නම? මම නිලූෂා, මේ ත්‍රිපුරෙන්. නිලූපා මහත්මිය කතා කරන්න පුළුවන් සමිතුමත් එක්ක. ඔව්.
උපන්දින කියන්නේ පුතාගේ වෙලාව. හරි, උපන්දින කියන්නේ 2004 මැයි 21. 2004. ඔව්. 2004 මේ මාසේ 21. ඔව්, 21. වෙලාව? උදේ 11:08. උදේ 11:08. උදේ 11:08. ඔව්. 11:08 හරියමද? ගන්ධන් කොලේ තියෙනවද ගලංග? ලග්න මතක් කරන්න. ලග්න කටක. මේකෙන් බෝඩර් එකනේ තියෙන්නේ. මිතුරුනේ ලග්නේ කට ලග්නේ දෙකම බෝඩර් එකේ තියෙනවා. ඒ වුණාට යාට මේ මානසික ලෙඩක් වගේ මොකක් හරි තියෙනවද? මානසික ලෙඩක් කියන්නේ මේ ලෙඩක් තියෙනවා. අවුරුදු දැන් අපි 10ක් විතර බෙහෙත් ගන්න බෙහෙත් කර අඩු වෙන්නේ නැහැ. නෑ නෑ මෙහෙම ගාන මම කියනකො යාන කියනකො මානසික මොකක් කර ලෙඩක් ශරීරේ තියෙනවද කියලා අහන්නේ මම. ලෙඩක් තියෙනවා කියලා තමයි බෙහෙත්න්නේ මේ. හරි, ඒක තමයි. මොකද මෙයාට අර පොඩි කාලේ ඉඳලා මේ ශරීරයේ බුරුල් ගතියක් තියෙනවා. මොකද ශක්තිමත් නැත. ශරීරයේ ශක්තිමත් නැති නිසා එමත් වෙනම මෙයා වරගෙන ගියාද? ඔව් සම්තුනි. බෙත් ගන්නනේ? ඔව්. ආ, වෛද්‍ය අයිතිව සනීප කරගන්න බැරි වුණේ. බෙහෙත් දුන්න අඩු වෙන්නෙම නැහැ මේ. මෙයාගේ අඳන්න පුළුවන් මෙයාට. මොකද නාර ශක්තිමත් නැත. මොකද නාර ශක්තිමත් නැති නිසා. මොකද ඊඟ සම්පූර්ණ අර බුරුල් ගතිය තියෙන. බුරුල් ගතිය තියෙන නිසා අරියට ගෙනෙකුට දේන තේරම් කරගන්න බැරි වුණා. මෙයාට ලෙඩ ශරීරේ තියෙන. මොකද ලෙඩ කියලා හොයාගන්න බැරි වුණා නේද මෙච්චර කාලෙක? ඔව් ඔව් සම්තුමනි. ආ, අන්න හරි. එතකොට එම පත්‍රෙම ගිහිලා මෙයාට උත්සාහ කරලා මොකද ඥාන ශක්තිය මදි වෙලා තියෙන. මෙයාකද සාමාන්‍ය දරුවටයි මේ දරුවට ලොකු වෙනසක් තියෙනවා නේද? මේ ඔව් සම්තුමනි. ආ, ඒක තමයි. එවින් ඇසේ කොච්චර දී මෙච්චර කාලෙ පරක්කුණියයි. බෙහෙත් කරා සාමතුමනි අපස්මාරය කියලා තමයි බෙහෙත් කරේ. ආ, අඩු වෙන්නෙම නෑ. නෑ නෑ, මේක මේමයි. දෙමෝපියම් දෙන්නාගේ මාර්ගයෙන් ආපු මෞබඩ දෝෂ කියන්නේ මෙන්න මේමයි. දෙ මෞබඩ දෝෂ කියන්නේ යකුබරේතියෝ ගමන් කරන වෙලාවේ මෙයා ගර්භාෂයට එවිලා තියෙන්නේ. යකුබරේතු ගමන් කරන වෙලාවෙ මේ දරුවා පොළොවට ඉපදිලා තියෙන. මොකද දවස් 10ක් ඉතුරු වෙලා තමයි ඉපදි. නියමිත දිනෙට ඉස්සෙල්ලා ඉපදුනා නේද? 21 තමයි දින දීලා තිබ්බ සාමතුමනි. ඔව්, ඒ වගේ ඉපදිලා තියෙන්නේ. මේ දරුවා පොඩ්ඩක් ඔයාලට පුළුවන් කාලෙක දැන් ඉදිරියට බණ්ඩාරවලට අරගෙන එන්න පොඩ්ඩක් ඇවිල්ලා මෙයාට අපි දෙවියන්ට බාරහර කරලා මේ දරුවාව ශරීරයට ශක්තිමත් ආස්කම් පූජාව දාලා මෙයා හරි කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සාමතුමනි, පින් සිද්ධ වෙනවා. දැන් අවුරුදු ගාණක් අපි මේ හැමතැනම ඇරයි යනවා මේ. ඒක නෙමෙයිමයි, අරියට යමක් දේරුම් කරගෙන යම් වැඩක් කරන්න තෝනේ. ඒකයි දැන් බඩගිනි මිනිහාට ආල් ගෙනලා තිබ්බොත් මොකද වෙන්නේ? හා, කන්න බෑනේ. ඒ වගේ තමයි ලෙඩ තියෙන එක නේ. අරියට හොයාගෙන අපි ප්‍රතිකාර කරනවා නම් එයාට වාම සාර්ථක වෙයි. මම පුළුවන් කාලෙක එන්න මට පුළුවන් උදව් මම කරන්නවා එලට. හොඳයි. එහෙම බොහොම ස්තුතිවන්ත වෙනවා දුරකථන ඇමතුමට. අපි කතා බහ කරමින් ඉන්නේ සඳුදා පිණිවිනෙන් පාණ්ඩව ජ්‍යොතිෂ පිළිබඳව. සාමිතුමනි, අධ්‍යාපනය පිළිබඳ හැම දෙමව්පියෙක්ම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ උනන්දුයි. හැබැයි මේ ගෙවෙන කාලවකවානුවේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණලා තිබෙනවා මේ කොරෝනා අර්බුද තත්ත්වයේ හමුවේ. ඇත්තටම අධ්‍යාපනය නගා සිටවන්න, අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ මොනවද පාණ්ඩව ජ්‍යොතිෂයට අනුව තිබෙන වත්පිළිවෙත්? අධ්‍යාපනයට දැන් මම කොමරිද අපේ කෝවිලේ අධ්‍යාපනයට ගොඩක් උදව් කරනවානේ අපි. මම ගොඩක් උදව් කරනවා. දැන් කාලේ කොමරි ළමයි වාරකට මට හරි දුකයි. මොකද මේ ළමයින්ට හරියටම දැන් ඉස්කෝලේ යන්න විදියක් නැහැ, අධ්‍යය ඉගෙන ගන්න විදියක් නැහැ. බොහොම දුර්වල වෙලා තියෙනවා. මම දුර්වල වෙලාද මේ යාළගේ වයස යනවනේ. දැන් වයස යනව ගියාම එයාලට අපි ඉලකෙට යන්න ටිකක් අමාරු වෙනවා. නැහැ, බලාපොරොත්තු අපිට සාර්ථක කරගන්න බැරි වුණා. කොමරි මේ දක්ෂ ළමයි ඉන්න තැන ඉඳලා ඉගෙන ගන්නවා. දැන් ඉගෙන ගන්න පුළුවන් ළමයි ගමේ පාසලේ ඉඳලා ඉගෙන ගන්න විශ්වවිද්‍යාලෙ ගියා ඒත් ඉන්නවනේ. දැන් ඔන්නම සුපිරි ඇසලට ගිහිලා මෝඩ විච්ච ළමයි ගොඩක් අය ඉන්නවා. ඒ වගේ තමන්ගේ ගමන ආරියට අදා ගන්න ඕනේ. මානසික තත්ත්වෙ ඉඳලා ගොඩ දා ගන්න ඕනේ ළමයිව. මොකද යාලට පුළුවන් තරම් ඥාන ශක්තිය ලබලා දෙන්න ඕනේ. ඥාන ශක්තිය ලබලා දෙලා බලාපොරොත්තු සාර්ථක කරලා යාලට පුදුම ආස්කම් දෙන්න ඕනේ, ශක්තිමත් දෙන්න ඕනේ. හොඳ දේවල් ඉගෙන ගන්නලා හොඳ විදියට යාට යන්න පුළුවන් ක්‍රමයක් අදා ගන්න. මොකද අධ්‍යාපනය තමයි මිනිස්සෙව කඩන්නේ. අධ්‍යාපනය තමයි අපිව ජීවත් කරන්නේ. අධ්‍යාපන ගමන තමයි සුබම ගමන. මොකද අධ්‍යාපන පණියට
පුළුවන්තරම් කුපරීම කැප වෙලා ඉගෙන ගත්තා කවදාරි ඔයාලට ජීවිත වරදින්නේ නැහැ. කොතනද හරියන්නේ? ඉගෙන ගත්ත මනුස්සයට කොතනද හරියනවා කියනවනේ. ඒ වගේ ඉගෙන ගැනීම තමයි කොම වුණත් හරියන්න ඕනේ. මොකද දැන් කාලේ මම දකිනවා දෙමෝපියන් ගොඩෝ දෙනේ කියනවා අනේ දරුවා ඔන්ලයින් කියනවා ඉගෙන ගන්නවා කියන්නේ නේ. එයා ඔන්ලයින් කියනවා වෙන වෙන දේවල් කියවනවා. ඒ නිසා දෙමෝපියන්ට ගොඩෝ ප්‍රශ්න තියෙනවා. මනුස්සයට දැන් මේම ඉගෙන ගන්න ළමයින්ට ඔය මානසික පැටලීලා මොකද එයාලට වෙන වෙන විසබිජ ඔළුවට ගිහලා රිංගනවනේ. රිංගනකොට එයාට මෝඩෙක් වෙනවා. ඊට පස්සේ දෙමෝපියට මහා කරදරයක් වෙනවා. මොකද මෙච්චර මානසිකවිලා මෙයාට අධ්‍යාපනය දුන්නා නම් මෙයා ඉගෙන ගන්න නේනේ කියන කරා. මොකද එම දරුවාට මිතන ඔන්නේ නෑ. දෙමෝපියන්ගේ යුතුකම මොකද දරුවාව අදලා ගෙනල්ලා යව හොඳ මාර්ගයට යවන එක තමයි. යන්නේක ඔයාගේ යුතුකමක් වෙන්න ඕනි. මොකද පාර පෙන්වන්න පුළුවන් අන්න ඔයේ තියෙන මේ ඇඩ්‍රස් එකට තමයි ඔයා යන්න ඕනි කියනකනේ. ඔයා ගිහලා ඉවර කරන එක ඔයාගේ යුතුකමක්. මොකද අවසානට වෙනකල් ගෙනල්ලා දාන්න බෑ දෙමෝපියන්ට වුණත්. නමුත් ඒ පොඩ්ඩක් කිව්වනම් ඒ දුර දිග දුරටම ඔයාට අධ්‍යාපන කටයුතු කරගෙන යන්නත් පුළුවන්. මේ දෙන් කාලේ ලංකාවේ අපිට අරගත්තන ළමයිගේ අධ්‍යාපන බොහෝ දුරට අඩුපාඩු වෙලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම අපිට ඉදිරියට අරගන්නත් පුළුවන්. රටේ පොඩ්ඩක් හොඳ වුණාම මං සියලු දූදරුවෝ ගෙනල්ලා මං විශ්වාසකම් පූජාවල් කරලා ඉතා ඉක්මනට විභාගෙන් පාස් වෙන විදිහට මං උදව් කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා බය නැතුව ඔයගොල්ලෝ ධෛර්යයෙන් ඉන්න. අධ්‍යාපනයේ මහා සරස්වති පූජාවක් මං සියලු දෙනාම මුළු ලංකාවෙ ඉන්න සියලු දරුවන්ට ඒ පූජාවල් කරලා මං උදව් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා ඉදිරියට. හොඳයි. අපි ජ්‍යොතිෂ්‍ය පිළිබඳව කතාබහ කරද්දී පාණ්ඩව ජ්‍යොතිෂ්‍යයට තිබෙන වැදගත්කම පිළිබඳව තමයි සඳුදා පිනිවියන තුළ කතාබහ කරන්නේ. ස්වාමිතුමා, දැන් සමහර ජ්‍යොතිර්වේදීන් සමහරුන්ගේ හඳහන් බලලා කියනවා විවිධ අපල තත්ත්ව තිබෙනවා, ජීවිතයේ විවිධ ප්‍රශ්න තිබෙනවා. දැන් සමහර අය ඒවට පිළියම් කියන්නේ නැහැ. මේක යහපත් අතට පරිවර්තනය කරගන්න මොනවද කියන කාරණාව. දැන් පාණ්ඩව ජ්‍යොතිෂයට අනුව කොහොමද කෙනෙක්ගේ ජීවිතයේ අසුබදායක තැනක් තියෙනවා නම් ඒක සුබදායක තැනට පත් කරගන්න මොනව හරි පිළිවෙත් තිබෙනවද? මෙහෙමනේ අමිල, දැන් අපි ගුරුවරේ ගාව ඉගෙන ගන්නකොට දැන් ගියානේ ඇපල් ගෙඩියක් පෙන්නලා මේ ගෙඩි මෙන්න රස තියෙන මේක මේ ආකාරයෙන් තමයි මෙයා එදෙන්නේ කියනවා. ඒක ජෝතිෂාර්ගේ ක්‍රගචංචාරෙන් අදලා මේ අඳාන කොටුවට මේ ක්‍රගයා මේ දැන් කාලේ තිබොත් මෙයාට මේ මිදියමයි වෙන්නේ කියන. ඒක නැති කරලා මෙයාට මොකද්ද කරෙන්න ඕනි කියලා පිළිවෙලක් අපේ ගාව තියෙන. ඒකට මේ දෙවියන්ට බෙරි දෙ නෑ මොකොත්. මොකද දෙයියෝ තමයි අපිව ජීවත් කරන්නේ. දෙයියන් එයාට අපි ජීවත් වෙන නිසා අපිට සියලු දේම පුළුවන්. පාණ්ඩව ජෝතිෂ ජෝතිෂකී පලාපලනේ කියනවා වගේ නෙමෙයි. එයාලට අවශ්‍ය කටයුතුත් අපි කරලා දෙනවා. මොකද අර කෝවිල තියෙනවා ආස්කම් පාණ්ඩව ජෝතිෂ ආස්කම් දෙවි කෙනෙක් ඉන්නවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ඒකයි පාණ්ඩව ජෝතිෂයේ සියලු දින කැමැත්තෙන් සිටින්නේ. හොඳයි. බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සාමිතුමත් එක්ක සඳුදා පිනිවියනෙන් අපි කතාබහ කළේ ඔබේ ජීවිතය ආධ්‍යාත්මිකව නගා සිටුවන්න කොහොමද පාණ්ඩව ජ්‍යොතිෂය අදාළ කරගන්නේ කියන කාරණාව. ශර්මා සාමිතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි මේ විශේෂාංගයෙන් සමුගන්න සූදානම්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.